සක ස සස දැත නලල් තලේතියාගෙන මේලෝකෙ අපි කාටත් කරන්න පුළුවන් උත්තම වූ නමස්කාරය ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසාමයි කියන පරම පිවිතුරු අධිෂ්ඨානය හැම හදවතකම ගොඩනගාගෙන Namka kemu pansil samadang Wimasanda budhang sarang gaca saरang gacaම සhang saरang gacaම දුතියම්පෙ බුද්හන් saरang gacaම dutiampitdhaang sarrenang gaca dutiammpi sanghang sarrenang gaca Taammpi budhang sarrenang gaca गच्छामि तत्यं पि धम्मं सरणं गच्छामि तत्यं पि सङ्घं गच्छामि සරනාගමනං සම්පන්නං පානාතෙපාතාවේරමනිි සික්හපදං සමාධයාමි අදින්නදානාවේරමනිී කාපදං සමාධියමි කාමේසු මිච්චහචාරවේරමනි සික්හපදං සමාධයාමි මුස්හාවාදාවේරමනිි සික්හපදන් සමාධයාමි සුරාමේරය මජහ පමාදටහනවේරමනී කාපදන් සමාධියමි අපපමාදන සම්පාදෙ තබහං මිතිස්හරණ සහිත වූ අංචසලධරමය මාර්ග පල නිවන් පිණිසම හතු වාසනවේවා සමන්හාච වාලෙසු අත්‍රාගච්හන්තු දේවතා සද්හම්මංමනිරාජස්ස සුනන්තු සග්ග මොක්හදං ධම්ම සවන කාලු අයංභදන්තා ධම්ම සවන කාලු අයංභදන්තා ධම්ම සවන කාලු අයංභදන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස් භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස ත්හාාරු මේබික්හවේ වලාහක කතමේ චත්තාරු ගජ්ජිතා නොවස්්‍යත වස්සිතා නෝගජ්ජිතා නේවගජ්ජිතා නේවවස්තා ගජ්ජිතාච වස්්‍යතාච ඉමේකෝ භික්හවේ චත්තාරු වලාහකාති. ධර්මශ්‍රවනා බිලාසී ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නේ දැන් හැම දෙනාම සූදානං වෙන්නේ. ධර්මශ්‍රවනය කරන්නයි. විශේෂයෙන් අද මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා තමන්ගේ පුුණවන්ත දායකත්වය අරන් කටයුතු සිදු කරන්නේ ගලිගමුව නගරය පලෝවිටවත්ත අංක දෙසිය හතලිස් අටේ පදිංචි ජ වික්‍රමසිංහ මහතා සහ සුමනාවික්‍රමසිංහ මහත්මිය විසින්. ඉතින් ඒ පින් ඇති දෙපලගේ ප්‍රධාන දායකත්වේ මතයි මේ උතුම් සද්ධරම දේශනාව සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අයගේ අරමුණ බලාපොරොත්තුව පුුණ්‍යාණුමෝදනාව සිදු කරන්න, ධර්ම දේශනාව අවසානයේදී ඉඩහසර වෙන් කරවා ගන්න බලාපොරොත්තුවෙමින් වැඩි ඉඩකඩක් මේ දේශනාව සඳහා යොමුකරගැනීමේ අරමුණින්. සූදානං වෙන්නේ දේශනාව ආරම්භ කරන්නයි. දේශනාව ආරම්භහේම අධිෂ්ඨානයක් ඇති කරගන්න. මේ උතුම් සද්ධරම දේශනාවත් මට ගිනිගෙන දැවෙන මේ ලෝකය තුළ නිවිල සිසිල් වෙච්ච ජීවිතයක් හදාගෙන මේ ජීවිතය තුළම නිවී සැනසෙන්නට හේතුවාසනාවේවා කියෙන් අධිෂ්ඨානයෙන් බණහන්න සූදානං වෙමුන්. පවත් මේ බණ කියන මමත් බණ අහන ඔබත් ඉමක් කොනක් පරක්තෙරක් නොපෙනෙන මේ අනවරාග්්‍ර සංසාරයේ තුළ ඉපදි ඉපදි මැරිමැරී ආපු මේ ගමන තුළ බුද්ධ ශාසන මීට කලනු ඔබට මට මුණ ගැහෙන්න ඇති ඕනෑ තරං භාග්‍යවතුන් වහන්සේලා ඇතැම් විට මේ නෙද්දකින් දකින්න ඇති. ඒත් එකම බුද්ධ ශාසනයකදිවත් අපිට ඒ බුදුවදන් ගෞරවයෙන් පිළි අරගන්න බැරි වුණ නිසා ආදරයෙන් ඒ බුදු වදන් පිළිපදින්න බැරිවුුණ නිසා. තවමත් මේ සසර තුළ අපි හැමෝම කවුරු වෙලාද. සංචාරකය පිරිසක්ම වෙලා. ස්ථවමත් සසර සැරිසරණවා. එනිසා සසර සැරිසරණ අපිට අතීතයත් බුදසාසන මුණගැහෙන්න ඇති ඒත් එකම බුද්ධ ශාසනයකවත් ඒ බුදුවදන් ගෞරවෙන් පිළිපදින්න බැරිවුණ නිසා තවම මේ සසර සැරිසරණ අපි මේ ජීවිතයේ මුණගැහිච්ච බුද්ධ ශාසනයෙන් උපරිම ප්‍රතිඵල නෙලාගන්න උත්සාහවන්ත වෙන්නවන ඒ නිසා තමයි ගලිගමුවේ ඉඳලම්ම නේද. ගලිගමුවසු ආමීන් වහන්සේම හොයාගෙන ඇවිල්ලත් තියෙන්නේ. ඒකත් ගොඩක් හොඳයි. ඉතින් කොහොම වනත් මේ වෙලාවේ අපි හැමෝම උත්සාහාවන්ත වෙන්න ඕන. අද දේශනාව හොදට අවබෝධයෙන් අහගෙන ජීවිතයට ධරමේ ගලපගෙන මේ ජීවිතේ වෙනස් කරගන්න මග හදන්නයි. තැන් ඔයත්තු දන්නව බටහිර රටවල්වල අය දැන්දැන් ලංකාවට එන ප්‍රවණතාවේ වැඩි. සමහරාය එන්නේ ඇවිල්ල සතුටු වෙලා යන්නයි. හැබැයි සමහර අය එන්නේ බුද්ධ දේශනාවෙන් ජීවිතය, වෙනස් කරගන්න ඕන නිසයි. එහෙම වෙනස් කරගන්න හදන අය ඕන තරන් අදඉන්නවා. එනිසා ඇත්තටම ඒ අය බනාහල ජීවිතේ වෙනස් කරගන්න බව පේනවා. හැබැයි උදේ හවහා බණ අහන අපි ජීවිතේ වෙනස්කරගෙන යනවද නැත්තං. එකම තැන පල්ුවෙනවද කියන එකත් තම තමන්ම තම තමන් දෙස විමර්ෂණ බුද්ධියයෙන් බලල තීරණය කරන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ එක දවසක් සැවැත් නුවර දෙවරම් වෙහෙරෙ වැඩඉන්නකොට. ඔය ඇතු දන්නුව ජේතවනාරාමයේ තමයි උන්වහන්සේ වැඩිම කාලයක් වස්සමාදංවෙලා, වසා වැඩ ඉඳල තියෙන්නේ. දෙවරම් වෙහෙර වැඩඉන්නකොට දවසක් භික්‍ෂු සංගෙහා ආමන්ත්‍රණය කලාා ආමන්ත්‍රණය කරල ඉවරවෙල භාග්‍යතුන් වහන්සේ අනුශාසනාවක් කළ පින්වත් මහනෙනි චත්තාරෝ මේ භික්හවේ වලාහක වලාහක කියනකොට මොනදමතක් වෙන්නේ බන්න මොනදම තක්වෙන්නේ වලාකුළු පින්වත් මහනිනි වලාකුළු තියනවා හතරක් දන් අපෙන් ඇහුවොත් වලාකුළු කියද කියල ධරමය දන්නේ නැති අය කියන්න පුළුවන් අහස දිහා බලල සුදුපාට වලාකුළු තියනවා ඊළඟට නිල්පාටට හුරු වලාකුළු තියෙනවා එළඟට කලු වලාකුළු තියෙන්න්න පුළුවන් ඔය කතාවට කියන්නේ කලු වලාකුළු මැදනේ රිදිීරේකා තියෙන්න්න පුළුවන් එවගේ ඉළඟට දිග වලාකුළු තියෙන්න පුළුවන් එළඟට කෙටි වලාකුළු තියෙන්න්න පුළුවන් අපිට විවිදධහ විවිධහ විදිහට වලාකුළු වර්ග කරන්න පුළුවන් හැබැයි භාග්‍යවතුන් වහන්ස පෙන්නනව පින්වත් මහනෙනී. අහසෙහි තියනෝ වලාකුළු වරග කියද. හතරයි චත්තාරෝ මේ භික්හවේ වලාහකා. ගලිගම අයත් හොදට මතක දෙයාගන්න කවුරුහරඇහුවොත් ඕෝනම වෙලාවක උත්තර දෙන්න බලාගෙන. පලවෙනි වලාකුල තමයි ගජ්ජිතා නෝ වස්සිතා. එක වලාකුලක ස්වභාවේ තමයි ගොරවනව හැබැයි වහින්නේෙ නෑ. දෙවනියක වස්සිතා නො ගජ්ජිතා වහිනවා හැබැයි ගොරවන්නේ නෑ. තුන්ගෙනියක නේව ගජ්ජිතා නේව වස්සිතා. ගොරවන්නෙත් නෑ වහින්නෙත් නෑ. දැන් හතරවෙනියක පාලියෙන් කියන්න කලින්. හිතර කියන්න බැරිද උත්සහ කරන්න බලන්න. ගොඩක් හොඳයිට. තින් ගලිගමුයි අය බණ දන්නත් ඕනනේ තින්නේද. අවසානෙක මොකක්ද. ගොරවනවා සහ ගොරවන තරමට වහිනවා. දැං ආයිත් උඩට යන්න මාත්‍ය එක්කම කියන්න පලවෙෙනයක මකක්ද. ගොරවනවා, වහින්නේෙ නෑ. දෙවනක වහින ගොරවන්නේ නෑ. තුගෙනක වහින්නෙත් නෑ ගොරවන්නෙත් නෑ. අවසාන වහින වහින තරමට ගොරවනෝ. පින්වත් මහනනි මේ තමයි වලාකුළු හතර. මේ වලාකුළු හතර උපමාවකට ගත්ත එකක්. දුපමා කරන්නේ. මිනිස් සමාජයට උපමා කරල තියන්නේ. හැබැයි මේ වලාකුළු තමයි අහසේ තියෙන්නේ. අන්න ඒ වලාකුලු හතර අපිට උපමාවකට අරගෙන පින්වත් මහනෙන මෙන්න මේ වගේ පුද්ගලය මේ ලෝකයේ ජීවත්වෙනවා. මේ සමාජ ජීවත්වෙනවා වහින්නේ තරමටග ඊළඟට ගොරවන තරමටහි වහින්නේ නැති ගොරවන්නේ නැති මේ කියන ස්වභභාවෙන් යුක්ත වලාකුළු වගේ මිනිස්සු අපි අතර න්නෝ. පලවෙනි වලාකුලේ ස්වභභාවේ තමයි ගොරවනව හැබැයි වහින්නේ නෑ. පින්නත් මහණෙනි මේ සමාජයේ මේ ලෝකෙ ඉන්නවා ඇතැම් අය ධර්මය ගැන කතා කරනවා. ධර්මය හදාරනවා ධර්මය සාකච්ඡා කරනවා හැබැයි ධර්මය කතා කරන සාකච්ඡා කරන පමණට මකද්ද කරන්නේ. අන්න ඒ ධර්මය තුළ හැසිරෙන්න උත්සාහවන්ත වෙන්නේ නෑ ඒ වගේ අය ඕන තරන් ඉන්නවා. තමන් ධර්මය දන්නවා කියල කතා කරනවා. හැබැයි ඒ ධර්මේ තමංලඟ තමන් පිළිපදින්න උත්සාහවන්ත වෙනවද කියල ගොඩාක් තැංවල තියෙන ප්‍රශ්නයක්. භාග්‍යතුන් වහන්සේ පෙනෙන පින්නත් මහණෙන මෙන්න මේ වගේ අයි ඉන්නවා. අද වුනත් නැද්ද ධර්මය පිළිබඳව මේ විදිහට ගොරවගොරව ඉන්න අය. වහින්නේ නැතුවන. ඕන තරන් ඉන්නා. මේ කියන්නේ ධර්මය පින්නත්න අපිට ඕන ඕන විදිහට හසුරවන්න පුළුවන් එකක් නෙමෙයි. ඇත් හොදට මතකති යන්න ඕන. ඊළඟට මේ දේශනාව බුද්ධ දේශනාව, ඉසිම විටකත් අපිට අඩු කරන්නත් බැහැ වැඩි කරන්නත් බෑ. ඒ දේශනාවේ එකම වචනයකටවත් එකම අකුරකටවත් හානියක් කරන්න බෑ හොද පැත්තට සහ නරගපැත්තට දෙපැත්තෙම්ම මේව කරන ඉන්නවා. සමහර වෙලාවට සමාජින්න පුළුවන්. ඒ ධර්මය ඒ විදිහටම දැනගෙන ධරමය කියල දෙනාය ඉන්නවා. හැබැයි කියල දෙන අය තමන් තුළින් ඒ ධර්මය දකින්න උත්සහවන්ත වෙන්නේ නෑ. සමහරයින්න ධර්මේ තමන් දන්නවා කියල තමන් මත හදාගෙන. තමන්ට ඕන ඕන විදිහට මේ ධර්මය මමමයි දන්නේ මටමයි අවබොහෝධ වනේ වෙන කාටවත්ම අවබෝධ වෙලා නෑ කියල දේශනාවටත් අභියෝග කරන ශාස්තෘවරයටත් අභිහෝග කරන අය ඉන්නවා. හැබැයි බල පොහම සාමාන්‍යයෙන් මනුස්සේක් ළඟ තියන එකම ගුණධර්මයක් වත් ඒ අය ළඟ නැතිවෙන්න පොළුවන්. ඒ වගේ පිුණත්න අද තියනවා ටකක් වෙනදට වඩා වැඩි ප්‍රවනතාවයක් දැන් සමාජයේ අලුත් අලුත් මත හදනවා නේද ඊළඟට බුද්ධ දේශනාවට අභිහෝග කරණය කොච්චරන්නවාද මේ දේශනාව මෙහෙම වෙන්න බෑ මෙහෙම වෙන්න ඕන කියල කාගේ දේශනාවටද මේ අභිහෝග කරන්නේ භාග්‍යවතුන් වහන්සගේ දේශනාවටයි. ඊළඟට ඔ ඇත්තු හොඳට හිතල බලන්න මෙතුවක් කල් මේ ධරමය අපිට දායාද වනේ සග පරපුරෙන් පරපුරට පැවතගෙන ආපු නිසයි. බැමිනිිතියාසායනේද. කා ලෙව ඇත්තුව අහල තියනෝනේ භික්ෂූන් වහන්සේලා කොහොමද මේ ධරමය රැක්කේ. එදා ඉඳල රැකගෙන රැකගෙන ආපු මේ ධරමය උනහසල මුන්න තරං ගෞරවයකින් ආරක්‍ෂා කරාද කියල බලන්න. එහෙම ධරමයක් ග්‍රන්ථරූඩ කරන තැනටම එනකං රැගෙනාව කවුද මහරහතන් වහන්සේලා. ධරමය තමන් දන්නවා දන්නවා කියලා මතවාද ඉදිරිපත් කරමින්, තමන්මයි ධර්මය දන්නේ කියලා අදහස් ඉදිරිපත් කරන අය ඒ ධර්මය පරපුරෙන් පරපුරට දායාද කරපු අයටත් අදමකක්ද කරන්නේ. අභියෝග කරනවා සමහරයි කියනු උහන්ස රහතන් වහන්සේලා වනාට ය කටපාඩමින් අරගෙන එනකොට සමහරේව අමතක වෙන්න ඇති කියල කියනවා. මේ මෑතකදි මට ඇහුුණ, එක්කෙනෙක් කියන කතාවක් එයා කියනෝ උණහන්සලා අරගෙන ආපු ධර්මය කටපාඩමින් අරගෙන ආපු ධරමය යම්යම් තැන්වලද හැලිලා තියෙනවා ඒ හැලිච්චි ධර්මය හොයාගත්තෙ මම කියල කියනවා.ස එයා මතයක් ගොඩනගනෝ මේ ධර්මය මේ විදිහට වෙන්න බෑ මේ විදිහටයි තියෙන් ඕන කියලා පිනත්නි හොදට මතක තියාගන්න තවම මේ ධර්මය නිරුපදද්‍රතයි තවම මේ ධරමය නිරුපද්‍රිතයි දැන්දැන් මේ ධරමය නාමයෙන් ධර්මේටි විවිධ මත ඉදිරිපත් කළාට තවමත් පිරිසුදු බුද්ධ වචනය ඒ විදිහටම තියවා උදාහරණයකට ගත්තුත් මේ ස්ථානයේහි ඉඳල ධර්මේ දේශනා කරන ස්වාමීන් වහන්සේ. එදා ඉඳලා උන්වහන්සේලට ත්‍රිපිටකේ ඕන තැනකින් ඇහුවොත් උත්තර දෙන්න පුළුවන්. ත්‍රිපිටක සාහිත්‍යය පිළිබඳ ඕන තරන් කතා කරන්න පුළුවන්. මේ සියල්ලම පිළිබඳව මනා හැදෑරීමක් තියෙන. අවුරුදු ගානක් බණ කියනන. අද වෙනකං කියල තියෙනවද මේක මෙහෙම වෙන්න බෑ මෙහෙම වෙන්න ඕන කියල කියල තියෙනවාද. නෑනේ. උහන්සලට අභිහෝග කරන්න පුළුවන්න්න හෙන අනිත්තායටන. ධර්මයට අභියෝග කරන්න පුළුවන්නේ. දැම් බලන්නේ ඒ එකක්වත් නැතුව ඕන ඕන තැනින් අල්ලගෙන ඉවරවෙලා මේ ධර්මයට අභිහෝග කරගෙන තමන් පමණයි ධරමේ දන්නේ කියල මත ඉදිරිපත් කරනයිඉන්නෝ. ඔකට හොද උදාහරණයක් තියෙනෝ භාග්‍යතුන් වහන්සේම පෙන්න ලදීපු එක කතාවක්. එක ගොඩක් ඔයත්තන්ට වටිනෝ. පිනත් මහණනි මං පෙරවෙච්චි සිද්ධිහක් ඔයත්තන්ට කියන්න. මතක් කරන්න. රජ්ජුරුව කෙනෙකුට හිතුණා, ජාතිත් අන්දයෝ. ඒකන උපතින්ම අන්ද මිනිස්සු ටිකකට ඇතාව හඳුලන්න නැත්තං ඇතාව හඳුන්වල දෙන්න. සේවකය අන්ට පුරෝහිතයන්න්න කිව්වා මෙ නගරේ ඉන්න ජාතිත් අන්දෝටික එක තැනකට ගන්නන්න. ගෙන්න්නලා ඇතෙක් ගෙන්නලා එයාලට මේ ඇතාව හඳුනගන්න යොමු කරන්න ඕන සලස්වන්න ඕන කියපු විදිහටම කරලිඉවරුණහාම සමහරාය ගිහිල්ල ඇතාගේ ඔළුව අතගෑවා. ඔළුව අතගාපු අය හිතුවා ඇතා හරියට නිකං කලගෙඩියක් වගේ කියලා. තව සමහර අය ගිහිල්ල, ඇතාගේ කකුල් අත ගෑවා. ඇල්ලුවා. ඒගොල්ලන්ට හිතනේ මොකක් වගේද. වංගෙඩි වගේ කියලා. තව සමහරය ගිහිල කන් දෙක අල්ලනවා. කන අල්ලනකොට හිතන්නේ මොකක් අයද. ඇතානිකං හරියට කුල්ලක්කු වගේ කියල කිව්වා. එගොලු හඳුන ගත්ත විදිහ. වලිගේ අල්ලනකොට ඒගොල්ලො. දැනගත්තා හිතාගත්තා හඳුනගත්තා ඇතා හරියට කොස්සක් වගේ කියලා. බඩා අතගානකොට හරියට අටුවක් වගේ කියලා වී ගබඩා කරන එක තින් ඒ වගේ. ඔය විදිහට තම තමන්ට අහුවෙන විදිහට ඒ අය හඳුනගත්තා. හඳුනගෙන ඉවරවෙලා රජතුමාට කිහිල කිව්වා රජතුමනි සියලු දෙනාම ඇතාව හඳුනගත්තා. රජ්ජුරු ඇවිල් ඇහුවා. කොහොමද ඕගොල්ලො ඇතාව හඳුනගත්තා ඇතතා මොනවගේද කියලා ඇව්වාම අන්න අර උත්තර ටික දුන්නා. රජතුමනි ඇතා හරියට කළගෙඩියක් වගේ වංගෙඩියක් වගේ මෝල්ගහක්ක වගේ දටුවක් වගේ කොස්සක් වගේ කියල තමන්ට අහුුවවෙච්චිටිකෙන් හඳුනගෙන, ඇත්තටම මේ ඇතාද නෑ ඒ අය අල්ලගත්ත විදිහෙනුයි ඒ අය හිතන්නේ. අන්න ඒ වගේ පින්වත් මහනෙන යම්යම් පරිබ්‍රාජිකයෝ ප්‍රමණයන් ධර්මය පිළිබඳව සත්‍යය මේකයි කියලු තරක කරනවා එළඟට මතවාද කරනවා ඇත්තටම පිවත් මහනෙන එවැනි අය ජාතිත් අන්දයෝ වගේ ධර්මය දන්නෙත් නෑ අධරමය දන්නේෙත් නෑ. අර්ථයහෙමකක්ද කියලා දන්නෙත් නේ අනරථහෙමකක්ද කියලා දන්නේෙත් නෑ. එනිසා හොදට හිගෙන ගන්න ඕන දැන් හිතන්න මෙහෙම. ඇත්තටම ඇතෙක් ඒටිකෙන් හදන්නත් බැරිද. හතර තැනකින් වංගෙඩි හතරක් තියල මැදට මොකක් හරිමේ ලොකු නේද මොන හරි පුරෝප එකක් ඔ අටුවක් වගේකක් ගෙනැල්ලලා ඒ හතරට ගානට සම්බන්ධ වෙන්න තියලා. දෙපැත්තෙන් ඔන්න කුළු දෙකක් එල්ලල එහෙම හදන්න පුළුවන්. හැබැයි ඇත්තටම එතන තියෙන්නේ ඇතාද ඉන්න ඇතාද නෑ ඇතෙක් වගේ. හැබැයි ඒ ඇතා නෙමේ ඒක තමයි සත්්‍යය. පින්වත් මහනෙනී සත්‍යය නොවුනත් සත්‍යය වගේ සමහාර වෙලාවට ඇතැම් අය මකක්ද කරන්නේ. මේ ධරමය උපයෝගි කරගෙන සත්‍යය ඇැයි ප්‍රකාශ කරනවා. හරියට අර ඇතා වගේ ඕනනං ඒටිකින් ඇතෙක් හදන්න පුළුවන් හැබැයි ඒ ඇතා නෙමි. ඒ වගේ සත්‍යය කියල සත්‍යය යැයි ඒ වගේ පෙන්නන එකක් තියනො හැබැයි සත්‍යය නෙවෙයි. එනිසා පින්නත්නි ඔඇත්ත වනත් හොඳට අද කාලෙ ධර්ම ශ්‍රවණය කරනකොට පුළුවන් තරම් ප්‍රඥා ගෝචරවෙලාම ධර්මය ශ්‍රවණය කරන්න උත්සාවන්ත වෙන්නත් ඕන. මොකද ඔය කියන විදිහට ධරමේ පිළිපදින්න උත්සාහවන්ත වෙන්නේ නැතිව. ධර්මය ගැන තරක විතරක කර කර ඒවට මතවාද ගොඩනගාගෙන යන අයට අපි අහු වනොත් එහෙම අපිත් ඔය විදිහෙට තර්ක විතරක කරන්න උත්සාහවන්ත වෙනවා විතරයි ඒ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්න උත්සාහවන්ත වෙන්නේ නෑ. එහෙම එකක් දැන්තියනවා. ගේ අනතුර එහෙම මේ ස්වාමන් වහන්සේලා විටින් විට විටින් විට පෙන්නලදීලක් තියෙනවා. ඒ ගැනත් අපි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන මොකද මේ බුද්ධ සාසනයේදී අපිට කරගන්න ඕන ටික කරගන්න නැතුව. ඔය කියන විදිහට එක පරිබ්‍රාජකයෝ බ්‍රාක්්මණයෝ බමුණෝ වගේ, මේ බුද්ධ දේශනාවල්ලගෙන තරක විතාර්ක කර කරන තමන් පමණයි දන්නේ කියලා බලන්න භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කළේ හැම පැත්තක්ම සම්පූර්ණවන විදිහට. හැම ඥානයක්ම දවුණු කරලා ඉවරවෙලා. සියල්ල ප්‍රත්්‍යක්ෂ ඥාණයෙන්ම අවබෝධ කරගෙනයි. එහෙම අවබෝධ කරගත්ත, බුද්ධ ඥානයට අබිහෝග කරනයි අද නෙද්ද කොච්චර ඉන්න අදනේ. සමහාරයි කියන මට මේක සොයම්භූඥානයෙන් අවබෝධ වන ධර්මයක් කියලා. එහෙම ධර්මයක් භාගියතුන් වහන්සේ නමක් නිදේශනා කරන්නේන අවබොහෝද වෙන්නේ. අපිට කොහොම දෙහෙම එකක් මේ වෙන්නෙක් නේ. භාග්‍යවතුන් වහන්සේට අවබෝධ වෙච්ච සියල්ලම ඔයත්තු හිතනවද ඔයත්තන්ට අවබෝධ වෙයි කියලා. නෑ. ඒ සියල්ලම අවබෝධ කරගන්න යන එක නෙවෙේ අපිට කරන්න තියන මොකක්ද නිවනට අදාළ වැඩපිළිවල හදාගන්නේකයි. ඒකට බුද්ධ දේශනාවේ බාධාවක් නෑනෙන නියම ධරමය සැබෑ මාර්ග අපිට විවෘතව තිය නවන වෙලාවක. අපි ඒක යන්නේ නැතුව අපිට ඕනෝන විදිහට මතවාද නීද. එකනත් එක තර්ග ගොඩ නගන්න ගියුත් වෙන්නේ. අන්නර මාර්ගයේ තුළ යන්න තියෙන කාලයත් නැතිවෙලා වඩන්න තියන එකත් මගහැරිලා අපිත් අරගොඩ තුළම ඉඳගෙන තරක විතර්ක කරන එකයි. දන් සමහර වෙලාට ඔයත්තන්න මෙහෙමිහිතෙන්න්න පුළුවන්. දේශනාව හරිටම වටහගන්න ඕන කියන්නේ සමහර වෙලාවට ඔබට මෙහෙම හැගීමක් ඇතිවෙන්නත් පුළුවන් ධර්මය අධ්‍යනය කරගෙන යනකොට. සමහර දේශනාවල භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා නිවනට උදව්වෙන්නේ උපකාරවෙන්නේ සමතයට වඩා මගත්ද. විදර්ශනාවයි ද දාහරණයකට ගන්නෝඕන එකක් එතකට ඊට කලින් සූත්‍ර අපිහිතම සූත්‍ර දහයකට ඉතර උඩදි තියනවා පින්වත් මහනිනි නිවනට අනුග්‍රහ කරන අනුග්‍රහක ධර්ම තියෙනව පහක් ඔන්න ඒ හොඳට මතකතියා ගනමි භාග්‍යතුන් වහන්සකි දේශනාවේ එකක් තමයි සුත අනුගග්‍රහ එකන ධර්මය අහන එක ඊළඟට සාකච්ඡා අනුගහ, එළඟට සීල අනුගගහ, සමත අනුගහ. එළඟට විපස්සනා අනුගහ අයිත් කියන්න සුත අනුගගහ, සීල අනුගගහ, සමත අනුගගහ, විපස්සන අනුගගහ, සාකච්ඡා අනුගහ. උඩ ටික අහුුවෙන්න්නේ නැති කෙනෙක්ට අපි හිතමු මෙන්න මේ කාරණය විතරක් තියෙන සූත්‍රයක් අල්ලගත්ත කියන්න. එතකොට එයාමකක්ද කරන්නේ. අරටික අහුවෙලා නැති නිසා එයා මෙතනින් අරගෙන කියනවා. නෑන නිවන්දකින්න සිල්රකින්න නෙමේ ඕෝන නේද. නිවන්දකින්න සමතයෝනත් නැහැ. බණහන්න ඕනත් නැහැ. සාකච්ඡා කරන්න ඕනත් නැහැ මොකක්දන විපස්සනාවම, විතරයි එහෙම කියන අය හම්බ වෙලා නෙත් ද තාම ගලිගමුයයට අපිටත් එහෙමයි ඕන තරන් දැන්දැන් හම්බ වෙනවා. නේද අන්න බලන්න අපි ගැටෙන තැන්. එනිසා පිනත් මුොදට මේ දේශනාව අධ්‍යනය කරගන්න ඕන මුලු ත්‍රිපිටකයම අපි අධ්‍යහනය කළත් වැඩක් නෑ මකත්ද හරියට අර්ථය වටහාගන්න බැරි වුණොත්. ඇත් මේක අහල ඇතිමේ කියමන යෝ නිරුක්ති ජානා ජානාති පිටකත්තයන් පදේ පදේ විසංකෙහිය වනේ අන්ද ගජෝ විය හයි තියන මද යෝ නිරුක්තින ජානාති ජානාති පිටකත්තයන් කවුරු හරි කෙනෙක් මුළු බුද්ධ වච්චනයම පෙළ දහමම අධ්‍යනය කරනවා හැබැයි එයා පෙළදහම දැනගත්තට අර්තය හරියට වටහාගෙන නෑ ගන්න නෑ. හරියට නිරුක්තිය වටහාගන්න බැරිවුනොත් මොකඇ දෙවෙන්නේ. පදේ පදේ එයා පදයක් පදයක් ගානේ ගැටෙනවා හරියට අන්ද ඇතෙක් මොකක්ද. ගසක් ගසක් පාස ගැටෙනව වගේ දැන්තේරෙනවනේද. ඒ නිසා තමයි ඔය සමහර අධකාරය රහත් වනා කියන හයි කියන්නේ අන්න අල්ල ගෙන දැන්තේරෙනෝනේ. ඒගොළගනු විපස්සනාවයි නිවනට මඟ ඔය සිල්රැකලද සෝපාග නිවන් දැක්කේ ඔන්න තර්ක කරන හැටේ. න? එතට ඒ අය නිවන ප්‍ර්‍යයක්ක්ෂ කළේ පෙර සංසාරි ඉන්ද්‍රීය ධරම බලධරම අපටත් වඩා දියුණු කරලා තිබ්බ නිසායි. ඇත්තටම ඔබට ඒ දේශනා ඇහෙනකොට ඔබ ගන්න ඕන සෝපාක ඇත්තටම සෝපාකර පුළුවන් වඋනාානම් මට බැරි මොකද කියන කර නෙමයි මොකදද ගන්න ඕන ඔබ ගන්න ඕන සෝපාක මෙතෙෙන්ඩ ආවෙේ මේ ජීවිතය අසරණ වන බව ඇත්ත හැබයි පෙරසසරේ මේ අය ඉන්ද්‍රීය ධරම මට වඩා දියුණු කරලා තියෙනවා. එහෙමයි අවබොහෝදය කරා යන ශ්‍රාවකයෙක් ගන්නේ. අද සමාජයට වෙලා තියන්නේ එක නෙමීනනේ ගන්න ඕන ටික සැබෑ අරථය වටහාගන්නේ නැතුව හැම තිස්සෙම උඩින් අතපතගාල තර්ක විවාද ගොඩනගන එකක්. එත අපිහිතන්න ඕන ඇත්තටම මේ අයට සුනීතට සෝපාකට ඉතාමික්මනින් වටහගන්න පුළුවන් වනේ. මට වඩා ඉන්ද්‍රිය ධර්ම බලධර්ම බොජ්ජංග ධර්ම දියුණු කරලා ඇති. ඒ නිසා මට බැරිවුුණේ ඒ අය තරම් මම දියුණු කරලා නැති නිසා වෙන්න ඇති එහෙමයි හිතන්නේ. එහෙම ඇති කියල හිතල මොකද හිතන්න ඕන. ඒ නිසා මම මේ ජීවිතය තුළ පොළුවන් තරං ඉන්ද්‍රිය ධර්මත් වඩනවා බලධරමත් වඩනවා මේ කියන බොජ්ජංග ධර්ම දියුණු කරන්න ඕන කියලා වීර්ය ඇති කරගෙන මකක්ද කරගන්න ඕන. අපිට ඕන ඉටිකන අපි කරගන්න ඕන. ඒද කරන්න ඕන දැන් අර වගේ අය ඇති කරන තර්ක විතර්ක වලට අපි එල්ලු නොත්මකද වෙන්නේ. අපිත් හිතනව ඇත්තනේන්නම් එයාට පුළුවන්නම් මොකෝ මට බැරි කියලන්නේ. එහෙම යන අය හරියට මේ ධර්මය තුළ පින්නත්න අසරන වෙලා තියනවා දැන් සමහර වෙලාවට ඒ අයට අපි කොච්චර සත්‍යය පෙන්නුම් කළත් පිළිගන්නේ අන්න අර අන්දයෝ වගේ සත්‍යය යැයි සත්‍යය පෙන්වුහාම ද සත්‍යය වගේ එකක් පෙන්නපුහාම වැඩියෝන නැහැ ත්‍රිපිටකය ඉස්සරහතියාගෙන ත්‍රිපිටකයට නිරුක්ති දෙෙනවා. එතකොට අහගෙනඉන්න ඔබ හිතනවා මේස්වාමින් වහන්සේ බණ කියන්නෙම මොකෙන්ද ත්‍රිපිටකයට මයි කොහේද මේ බුදුබණ වෙනස් කරන්නේ කියලා. පෙළදහම හරි එළියට දානයක කාගිකද. මගේක දාහන්න බෑ භාග්‍යතුන් වහන්ස එක තියාගෙන. භාග්‍යවතුන් වහන්සේගේ වච්චනයමයි අපි ගන්න ඕන මගේ වච්චනය ගන්න එ නිසා ඔන්න ඒ තැන්වලද ගැටෙනවා. ඒ වගේ සමාජයකන දැන් අපින්නේනෙ ඔය දැන් සිංහලතියන වච්චන ආයිත් කඩල බලනවා කොහොමද මේ සත්තු හැදුනේ කියලා. හරක හැ දෙන්නේ කොහොමද මී හැදන්නේ කොහොමද එහෙම මෙහෙම කියලා. එතුර මට හිතුුණ මේ ඔය සමහරයගේ අලුත් පද නිරුක්තික්‍රමවලට අනුව හාල්මැස්සු වෙලා ඉපදිනයේ ගොඩාක් දැ හල්මැස්සු මහමුද ගොඩාක් න්න ඕනෙ ගණන් කරන්නවත් බෑන මංකල්පනා කරා එතකොට මට මේ පෞද්ගලික හිතිච්චිකක්. ඒක මං හරීම කියන්න මේ යන ක්‍රමයයක්ත් ඒ සමහරයගෙව නිරුක්තිකම වලට අනුව මංහි තොප එකක් නැතුව මේ දේශනාව එකක් නෙමේ මංකල්පනා කළ තුර හාල්. මෙැස්ස දාල තියපු අයද මැරිල ගිහිල්ල හාල් මැස්සු වෙලා ඉපදින්නේ කියලා. ඒවගේ තිය නොනෙනේ දෙහ හරය කණ නිසා හරක වෙලා ඉපදිනවා කියලා සමහරයි කියනවා. මම්බැලූද හාල් මැස්සූ වෙලා ඉපදිනා එහන හාල්හිද. මෙැස්සේ දාල් අරිනිති වටින දෙයක්නේ ඒක මැස්ේ දාන්න හොඳ නඇතුව ඇති. මෙැස්සේ දාලා තිබිචි ඇ තමයි හාල්මැස්සු වෙලා ඉපදිනවා ඇත්තේ කියලා මට හිතුනාා. තියයන්න ඒ නිසා පිනතුනි හොදට මතක තියාගන්න බුද්ධ වචචනය, බුද්ධ වචනය විදිහටයි ගන්න ඕන අපට ඕන විදිහට නෙමෙයි. අපි මහා පන්්ඩිතය වගේ ධර්මය දන්නවා දන්නවා කියලා කතා කලාට වැඩක් නෑ මැනවින් අරථය අරගෙන ඒ මැන වූ අරථය. මැනවින් ගත්ත සැබෑදේශනාවට අනුව ජීවිතයේ ගලපගන්නේ නැත්තං අපිත් හරියට ගොරව ගොර ගොරව ගොරව ඉන්නවා හැබැයි වහින්නේ නැති වලාකුලක් වගේ. ගලිගමුයායට ඉතුරු වලාකුල කියන්න කාලය නෑ ඉවරයි. තියනිසා දැන් ඉතින් එකවලාකුලකට පැහැදිලි කරන්න ටිකක් කාලේ ගිය ඉතුරු වලා කොළුතුනු. ආයත් කවදාහරි මුණ ගැහුණහාම තමයි කියන්න වෙන්නේ. ඉතින් කෙසේ වෙතත් කෙටියෙන් හිතන්න දෙවනියක තමයි. සමහර අය උද්ගෝසන කර කර මේ මෙහෙම වෙන්න ඕ මෙහෙම වෙන්න ඕන මෙහෙම කරන්න ඕන කිය කියිය. එහෙම හදහදා යන වැඩ පිළිවෙලකත්නෙමේ තර්ක විතර්ක කරන්නේ නෑ. අර කියප්පු විදිහට ධර්මය තුළින් හෙමදේම දැකලා. තමන්ගේ පාඩුවේ නිශ්ශබ්ද ගුණ ධර්ම දියුණු කරගෙන තමන්ගේ මාර්ගය හදාගෙන යනවා. ඒ අය ගුණධර්ම රැක්කත් ලෝකෙට අඩගගහ කියන්නේ යන්නේ නෑ. ඒ අතරු ඉන්න සමහරය දෙපැත්තටම නැති. එකන්නේ. ධර්මය දන්නෙත් නෑ කතා කරන්නෙත් නෑ හැසිරෙන්න්නෙත් ෑ මේ කෙටීෙන්ම කියන්නේ. අවසානක තමයි. ෝඉන්නව කලාතුරකින් මේ දහම්මග මැනවින් ප්‍රත්‍යක්ෂ කරගන්න ධර්මය ගවේශනය කරලව හේල සාකච්ඡා කරලා ඒ ධරමය ලෝකයාට කියාගෙන යන ගමන් කියන ගමන් තමන්ගේ ජීවිත ටික ටික ටිකටික හරි ඒ දහම්මගට ගන්න උත්සාවන්ත වෙන්න. ඔබ ඉන්නෙත් එතන මම ඉන්නෙත් එතන. ඒ නිසා තමයි මෙතනට ආවේ. බව හොඳට මැනවින් සහිපත් කරගෙන තවදුරටත් මේ දේශනාව පිළිබඳව ප්‍රත්‍යක්ෂ ඥානයෙන්ම හිතන්න. ඔබේ ඥානයට අනුව කල්පනා කරල බලල තවදුරටත් වලාහක සූත්‍රයේ පිළිබඳව. ඔබේ නුවනින්ම විමර්ශනය කරන්න ඔබේ විමර්ෂන බුද්ධියටම ඉඩ තබමින් දේශනාව මෙතකින් නිමාකරනවා දෙනාටම එලෙසින් කටයුතු කරන්න ධරමාව බෝධය සැලසේවා. ධර්ම ශ්‍රමනයෙන් රැස්කරගත්ත මේ උතුම්පින විශේෂයෙන්ම රෝගාතුරුව සිටින පික්‍රමසිංහ මහතාගේ මවට නිරෝගී සය ප්‍රාර්ථනා කරන්න සුමනවික්‍රම මහත්මියගේ වයවුෘර්ධ පියාට දීර්ඝාශ ප්‍රාර්ථනා කරන්න දේශකයාාණන් වහන්සේ හැටියට අපට සහ අසාන් වික්‍රම සිංහපුතනුවන්ට සිවන්ති වරාගොඩ ලේලියට මුණුපුරාවන මින්හස් වික්‍රමසිංහ ලදරුවාට ඔස්ට්‍රලියාවේ සිටින නුවන් වික්‍රමසිංහපුතාට නිශාධිකා පෙරමුණ ලේලියට ස දේශනාවට සහභාගු සියලු දෙනාට සෙත්පතන්න පළමුකොට රැස්කළපින සංසාරිකව මියගිය සියලු නෑයින්ට, විරෝධාර රණ විරුවන්ට, සියලෝම සසර මියගිය නෑ හිතමිතුරන් හැම දෙනාටම, නිවන් පිණිස වේවා කිය නදිිෂ්ඨානයෙන් සාදුකාර දෙන්න. සාදුකාරදිදී දෙවුලොව දෙවිවරු බඹලොව බ්‍රක්්මයින්, නාලොවනාගයින් පින් අනුමෝදං වේවා, ඒ සෑම සියලු දෙනාටමත්. වහ වහා සසර දුකින් නතමි දෙන්න මේ උතුම් පින හේතුවා සනාවේවාගෙන අධිෂ්ඨානයෙන් සාධකාර පවත්වන්න. දායකත්වයේ දරන වික්‍රමසිංහ මහතා සහ එම මහත්මිය ඇතුළු පින් ඇැති පවුලේසිියලු දෙනාටම වයවෘරධ මෑනිිවරුන්ට පියවරුන්ට ඒ නම් සඳහන් කළ අසාාන් වික්‍රමසිංහ සිවන්තිවරාගොඩ මින්හස් වික්‍රමසිංහ නුවන් වික්‍රමසිංහ නිසාාධිකා පෙරමණක මේ සියලු දෙනාටමත්. ගලිගමුයේ ඥානදීප ස්වාමින් වහන්සේ ඇතුළු මෙත් කාරය මණ්ඩලේ පින් ඇති හැම දෙනාටමත් ගිලන් භික්‍ෂූන් වහන්සේලා. සියලු දෙනා වහන්සේලාටත් ලොවපුරාම වැඩඉන්න සිල්ගුණදම්පුරන. ඒ උතුම් මහා සඟරුවනටත් ධර්මශ්‍රවනය කරන ලෝකේ පුරායිඳල දේශනාව ශ්‍රවණය කරන, සැදහැති ධර්ම ශ්‍රාවක පින්නතුන් හැම දෙනාට දායිකත්වේ ගත් පින්නතුන් හැම දෙනාට. තුනුරුවනේ අනන්තාශිරවාදයෙන් උත්තම ධාතුන් වහන්සේලාගේ තෙද බල සරණින්. ගෞතම බුදු සසුනේ අප්‍රමාදීව කුසල් දහම් වඩන්න. ශක්තිය දහිරිය සැලසේවා. ධරමාව බෝධය ඇතිවේවා. ගෝර කටුක සසරින් අත්මිදී. හැකි තරම් ඉක්මනින් ගෞතම බුදු සසුන තුළදම අමානිවනින් සැනසෙන්න මේ උතුම් කුසල්. හේතුවේවා වාසනාවේවා කියන අදිිෂ්ඨානෙන් සාධුකාර පවත්වන්න. ආකා සට්හාචබුම්මට්හාදේවානාගාමහිද්දිකා පං්ජන්තන් අනුමෝදිත්තුවා චිරන්රක් හන්තුලෝක සාසනන්. චරන්රක්खන්තු දේසනං චිරන්රක්खන්තු මංපාරන්ති ධරමස්ශ්‍රවනයෙන් හැම දෙනාටමු නිවංසුව සැලසේවා.